हाई बन के हलदत पीलगाना कुसला सिंपल लाइफ मग यूट्यूब चैनल लगे इतिंग अदत मम टीका के ना सीधी टीका नमे गडा के ना सीधी वीडियो का करंग आईन मम दें मीट खाली मे वगे इंदिया अप हदन थिंग अद मत हितुना गोड़ा रसट कीर रसट पोल की दाल इंदिया अप हदन वगे मेकट इष्टन है इवगेम इंदिया अप वटी उन्न हरीम लेसी रोटी तटीय को तोलट मे विदिट हदागा पुलवा रोटी तटीय नॉन स्टिक पैन मेक हदागा पुलवा हितुन गमंग हदागा पुलवान कड़े इंदिया अप पिटी वरीन वगेम वालट तीन ओनाम इंदिया अप पिटी वर्ग की मे दिट हदागा पुलवां कीरम कीरी रसाई आप वगे खान पुलवान इतिन लून मिरीसाक उना खान पुलवान लून मिरीसाक मिरीस वे वगेम සම්බෝලයක් එක්ක වුණත් හරියම රසට කන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් ගොඩාක් ලේසි රෙසිපි එකක් කියන්න පුළුවන්. අපි හැමදාම දැන් වීඩියෝ එක බලන්න පුංචි මතක් කිරීමක් තියෙනවා මගේ channel එකට ඔයා තාම අලුත් නම් පල්ලෙ හැදින subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් දැනට එකතු වෙලා ඉන්න මගේ videos බලලා comment දාන, like කරන සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් මං කියවන්නේ මේක අද වෙනස් විදියට හදන්න කියලා පොල් කිරි වලින් තමයි ඉන්දියාප පිටි මිශ්‍රණය මිරික ගන්න යන්නේ මම පොල් ටිකක් මිරික ගත්තා මිටි කිරි දිය කිරි දෙකම තියෙනවා ඉතින් ඔයාලට තනිකර උකු කිරිම ගන්න උනත් පුළුවන් මම ලොකු පොල් බෑවක පොල් කිරි බ්ලෙන්ඩ් කරලා අරගත්ත පළවෙනි සැරේ දෙවෙනි සැරේ කිරි ටික ඊට පස්සේ මම මේක මේ විදියට රෙදි කෑල්ලක දාලා පෙරා ගන්නවා මොකද අපි ස්ට්‍රේනර් එකකින් පෙරුවට පුංචි පුංචි පොල් කෑලි යන්න පුළුවන් එතකොට ඉන්දියාප වංගෙඩියේ හිර වෙලා අපිට මිරික ගන්න බැරි වෙනවා ඒ හිඳ රෙදි කෑලිකින් පෙරා ගත්තොත් හොඳයි ඊට පස්සේ මම ඒක හැමම තියලා ඉන්දියාප වංගෙඩියේ පොල් තෙල් චුට්ටක් තවර ගන්නා මේ විදියට ඊට පස්සේ මම ඉන්දියාප පිටි පැකට් එක කඩලා එකෙන් ටිකක් දාගත්තා මේකට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න මම සාමාන්‍යයෙන් කාලක් විතර වගේ තමයි දාගත්තේ ඊට පස්සේ ඒකට ලුණු තේ හැඳි කාලකට චුට්ටක් වැඩියෙන් දාගත්තා ඉතින් පොල් කිරි ටික ටිකක් මද රසනේ තිබුණොත් හොඳයි ඔයාලගේ මේ විදියට අතට දාපුවම රසනේ දැනෙන තිබුණත් හොඳයි ගොඩාක් රසනේ නෙමෙයි ලා රසනයක් කිරි ටික උණු වතුරෙන් මිරික ගත්තොත් හොඳයි එහෙම නැත්නම් කිරි ටික චුට්ටක් රත් කරලා ගන්න එතකොට අපිට සොෆ්ට් එකට ඉන්දියාප හදාගන්න පුළුවන් ඊට පස්සේ පොල් කිරි ටික ටික දාලා මම इंदिया पिटी मिश्रण हदागा वतरे हदागा पुलवा नमूत अद मम मे हदन क्रमेट पोलकिरी वरी हदागत हों सोफ्ट रसट एने वतरे मे क्रमेट हदन टीका खाइए गति अकेनवा हों की अरगन तीन गुडक हूँ किरी इवगेम तम मे विधिट हदल साधिट इष्टीम करला हदागा पुलवांग गुडक रसाई हर दाल टीक टीक दाल सांदिया पिटी मिश्रण हदागा अते नोल पद චුට්ටක් වැඩියෙන් ඒ කියන්නේ ටිකක් ඇලුනට කමන්නේ ගොඩාක් දිය කරගන්න නැතුව මේ ප්‍රමාණයට තිබුණාම හරි. ඉතින් දැන් හරි මම ඉන්දියාප වංගෙඩියට දාලා මේක දැන් මිරික ගන්නයි යන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු රොටි තැටි හදන විදිය. ඒ කියන්නේ නාස්ටික් pan නැති අයට හදාගන්න විදිය තමයි මම ඉස්සෙල්ලාම පෙන්වන්නේ. ඉතින් ඒකට ඔයාලා ගන්න තැටි හරි pan එකේ හරි ප්‍රමාණයට කෙසෙල් කොළයක් රවුමට කපා ගන්න. කපාගෙන ඒකේ පොල් තෙල් චුට්ටක් තවර ගන්නවා. ඊට පස්සේ එහෙම කෙසෙල් කොළේ තියලා මම ඒකට ඉන්දියාප පිටි මිරික ගන්නවා මේ විදියට. ඊට පස්සේ ඒ විදිහට පිටි ටික දාගෙන මම වහලා තියනවා. මේක අනිවාර්යෙන්ම වහලා තියන්න ඕන. ඔයාලගේ රොටි තැටි හරි නාස්ටික් pan එකේ හරි වහන්න පියනක් නැත්තම් කරමුඩියක් හරි අරගන්න මැටි එකක් හොඳට වටේ වැහෙන්න ඕන. මොකද ස්ටිම් වෙන්නේ නැති හින්දා මේක හොඳට තැම්බෙන්න ඕනේ ඉන්දියාප්පේ. ඉතින් හොඳට මතක තියාගන්න ඕන ලිප ගොඩාක් අඩු මට්ටමේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ උපරිම low heat එකේ තියාගන්න. ඒ කියන්නේ ලිප නිවෙන මට්ටමට වඩා චුට්ටක් වැඩියෙන් තියාගත්තා නම් ඇති. මොකද මේක නැත්තම් ඉක්මනින්ම කර වෙලා යයි. ඒ වගේම තමයි ගොඩාක් උඩට උඩට ඉන්දියාප්ප වක් කරන්න එපා. දාගන්නකොට ටිකක් ලාවට දාගන්න. ඊට පස්සේ විනාඩි දෙක තුනක් ගියාට පස්සේ ඇරලා බලන්න ඇඟිල්ලෙන් චුට්ටක් තද කරලා අමු ගතිය තියෙනවද කියලා. එහෙමනම් නැවත චුට්ටක් වහලා තියන්න. ඊට පස්සේ ඔයාලට තේරෙනවා මේක ඉන්දියාප්ප ගන්නට හැදිලා කියලා. ඊට පස්සේ ලිපෙන් අයින් කරගන්න. මම මේ විදිහට අයින් කරගත්තා. ඉතින් කෙසෙල් කොළේ මේ විදිහට ඇකිලිලා කර වෙනවා. ඔයාලා කෙසෙල් කොළ වලින්ම හදනවා නම් ඉන්දියාප්ප ගන්නට කෙසෙල් කොළ ටිකක් අරගන්න වෙනවා. කෙසෙල් කොළ හරි කැඳ කොළ හරි. ඊට පස්සේ මම ඒක අයින් කරගත්තා. මේ විදිහට ඔයාලට රොටි තැටි හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු සාමාන්‍ය විදිහට නාස්ටික් pan එකේ නිකම්ම දාලා හදාගන්න විදිය. ඒක නම් හරිම ලේසි. ඉතින් ටිකක් කළා යනකොට වලට තේරෙනවා නම් මේ පිටි මිශ්‍රණය ටිකක් ඝන වෙලා කියලා නැවත කිරි ටිකක් දාලා මේ විදිහට කලවම් කරලා මෙලෙක් කරගන්න. ඊට පස්සේ මම නාස්ටික් pan එක තියලා ඒකට තෙල් චුට්ටක් තවරගෙන මේ විදිහට pan එකටම කෙලින්ම වක් කරගන්නවා. මේ විදිහට ඉන්දියාප්පට වඩා ටිකක් ලොකුවට හදාගන්න පුළුවන්. අපිට ලොකු pan එකක් නම් ලොකු ඉන්දියාප්ප හදාගන්නත් පුළුවන්.
ඊට පස්සේ වහලා තියන්න ඕන අර විදිහටම මද ගින්න. ගින්දර සැර වැඩි කරගන්න එපා. වලට දරලි පේ වුණත් මේක හදා ගන්න පුළුවන්. ගින්දර දාන්න එපා. ගින්දර කලින් අවුලවලා ඒ අඟුරු උඩ හදා ගන්න. ඒ කියන්නේ රතු පාට ගිනි අඟුරු උඩ මේ විදිහට හදා ගන්න පුළුවන්. ගින්දර සැර වැඩි කරගත්තොත් ඉතින් එහෙම වුණොත් එහෙම යට කර වෙනවා උඩ අමු වෙයි. එතකොට නිකන් ආප්ප වගේ ක්‍රිස්පීට වගේත් හැදේ ටිකක් හයියට. කොහොමත් අපි ස්ටීම් කරනවට වඩා චුට්ටක් හයිය ගතියක් දැනෙනවා මේකේ. इति मे विधिट इंदिपटिकम हदागत वाले रोटी तटीय नास्टिक नेता रोटी तटीय हदागन पुलवा यह विधिट केसर को मे विधि हदागन पुलवा इतिंग मे किसी दिया वाले सामान्यूट इस्टीम कर लदागन पुलवा पोलकिरी पीटिया आनला एम हदराबल हरीम रस इंदिप इति मैं ये विधि उखम हदागत वाले मेक कन पुलवा लून मिरी चक्कर मुखद पोलकिरी दाल हदल तीन हिंदे मिरी चट मसमु हदकना कन पुला हरीम रसाई ඉතින් ඔයාලත් හදලා බලන්න ගොඩාක් ලේසි වගේම ගොඩාක් රස ඉඳියාප්ප හදන විදියක්. ඉතින් මගේ වීඩියෝ එක වෙනද වගේම බලලා ලයික් එකක් දාන්න ඒ වගේම අදහසකුත් ලියන්න. ඔයා තමයි මගේ channel එකට අලුත් නම් පල්ලෙහාටින් subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ගිහින් එන්න නැවත මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාටම.